කාර්ක සභාව අවස්ථා විවාදය අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අංකයක දරන ජනපති වැයශීර්ෂයට බෙදීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ නැගී සිටි අග්‍රාමාත්‍යවරයා සහ සභා නායකවරයා බෙදීමක් අවශ්‍ය නොවන බව අවධාරණය කළා. කෙසේ වෙතත් අදාළ විරෝධතාව සටහන් කරගන්නා බව කතානායකවරයා සඳහන් කළ අතර ජනපති අගමැති වැයශීර්ෂය ඇතුළු තවත් වැයශීර්ෂ 22ක් ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා. අර්මාජිතුමාගේ නෑ කවුරුත් ඉල්ලලා නෑ අපිට මොනා නෑ සොයුර නෝ ඩිවිෂන් ඇග්‍රීඩ් හවුස් ඇග්‍රීඩ් හවුස් ආ වස් ඇග්‍රීඩ් ආයි 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 විධායකයේ සහ ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් විධායකයේ සහ අධිකරණයේ අතර අර්බුදයක් අද මේ ආයතන තුල ඇතුලේ විශාල බරපතල ගැටුමක් ඇති වෙලා තියෙන්නේ විධායකයයි ව්‍යවස්ථාවයි අධිකරණයයි තමන්ගේ සීමාවන් දැන් නැතුව අනිත් එක්කෙනාගේ සීමාවට ගිහිල්ලා වැඩ කරන්න හැදුවත් අර්බුදයක් ඇති වෙනවා 2015 යහපාරට ආණ්ඩුව ආපු විගස එතුමාගේ බලතල සියල්ලම අගමැතිතුමාට දෙන්න කැමති වුණා එහෙම නේද රත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමයි කිව්වේ මේ බලතල දෙන්න බෑ කියලා එතුමා ඒ මට්ටමේ හිටියේ අවුගිය අවුරුදු 3 කාණ්ඩුවක් ගෙනිච්චේ අතිගරු ජනාධිපතිතුමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමා නායකත්වයෙන් වැඩ කරපු නිසා කියලා විතරක් මතක තියාගන්න. නැත්නම් තමුන්නාසයට 106යි තිබුණේ පාර්ලිමේන්තුවේ. දැන් ජනවාරි 8 වෙනිදායින් පස්සේ අවුරුදු 4 එතුමාගේ කාලය අවසන් වෙලා තියෙනවා. අලුත් මැතිවරණයකට යන්න පුළුවන්. ඒ හින්දා මම යෝජනා කරනවා එතුමාට ඔබතුමා කියන දේවල් කවුරුවත් මේ ආණ්ඩුවේ ඉන්න පුද්ගලයෝ අහන්නේ නැත්නම් ඔබතුමා අලුත් ජනවරමකට යන්න. මේ ආණ්ඩු ක්‍රම අරමුදය ඇතිවන්නට එක හේතුවක් දේශපාලන ප්‍රතිපත්ති. දෙවැනි හේතුව 19 වෙනි සංශෝධන මගින් අපේ පාර්ලිමේන්තුව දුරදිග බලන්නේ නැතුව සම්මත කරන ලද ආණ්ඩු ක්‍රම සංශෝධන පනතයි. විශේෂම අපේ රටේ අල්ලස් කොමිසම් පිහිටුවපු දවසේ සිට මේ අමාත්‍යවරුන් ඉහළ නිලධාරීන් පිළිබඳව විශාල පැමිණිලි ප්‍රමාණයක් ගොනු කොට තිබෙනවා. ඒක ඇතුළේ හිටපු ජනාධිපතිගේ ආර්යාව ඉන්නවා. ඒක ඇතුළේ හිටපු ජනාධිපතිතුමගේ පුත්තු ඉන්නවා. ඒක ඇතුළේ ඇමතිවරු ඉන්නවා. නියෝජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. විශාල ප්‍රමාණයක් 2015 පෙර පැවති ආණ්ඩු පිළිබඳ චෝදනා ඉදිරිපත් වුණා. ඉතින් දැන් කෝ මේ අල්ලස් කොමිසම කොස්තාපල්ල 3 දෙනයි ග්‍රාම නිලධාරීන් 5 දෙනයි කාර්යාල කාර්ය සහායකවරේ ටීඕ මහතුරු දෙන්නේ මේක අපේ රජයේ විසින් ඇති කරපු කොමිෂන් සභා හරහා ඇති වී තිබෙන යහපත් ප්‍රතිඵල සහ අයහපත් ප්‍රතිඵල කියන කාරණා දෙකම මම හිතනවා ඉතාම කල්පනාවෙන් බලන්න සිද්ධ වෙනවා රජයක් හැටියට. කොමිෂන් සභාවල කාර්ය සහ කාර්තව්‍යෙන් පාලන පක්ෂයේ හැටියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සුප්‍රීම මහජනතාව විසින් ලබා දෙන මැන්ඩේට් එක කෙසේද ක්‍රියාවට නැංවීමට තිබෙන බාධා සහ ඒවා निराකරණය කර ගැනීම මම හිතන්නේ කතානායකතුමා විසින් නැවත සලකා බැලිය යුතු තිබෙනවා.